ජනාධිපති සමාව ලැබූ පූජ්‍ය ගලගුඩාත්තේ ඥානසාර හිමියන් අද සවස කොට්ටාව රුක්මලේ ශ්‍රී ධර්මාලෝක විචාරාම විහාරස්ථානයට පැමිණියා. විහාරස්ථානයට පැමිණි පූජ්‍ය ගලගුඩාත්තේ ඥානසාර හිමියන් පළමුව ආගමික වතාවත් වලට එක් වුණා. අනතුරුව උන්වහන්සේ කෝට්ටේ ශ්‍රී කල්යාණී සමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තේපානේ ධම්මාලංකාර මහානාහිමියන් බැහැදුටුවා. අන්සාරහාමුදුරුවෝ තාසනයට ප්‍රයෝජනවත්, රටට ප්‍රයෝජනවත් තරුණ භික්ෂුන් වහන්සේ නමක්. වහන්සේට තව ගාක් වැඩ කරන්න පුළුවන් මේ රටට, මේ ශාසනයට ඒ සඳහා අවශ්‍ය ධෛර්ය ශක්තිය ලබා දෙන්නට ඕන. උපනේත් මංගලහාමුදුරුවෝ මුතුම කැපවුනා මේ වෙනුවෙන්. පසුගිය කාල පරිච්ඡේදයේ තුල වහන්සේට පෞද්ගලිකව මගේ ආශිර්වාදය ඉල්ලනවා. තිරවාරයෙන් නිදහස් කර ගැනීම සඳහා නීත්‍යානුකූලව ගත හැකි සියලුම ක්‍රියාමාර්ග අරගත්ත. ඒ අනුව තමයි අද මේ නිදහස ලැබිලා තියෙන්නේ. නිදහස ලබා දීම පිළිබඳව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එතුමන්ට, ගෞතම මහා සංඝරත්නයේ පොදුමහත් ජනතාවගේ ආශිර්වාදය එතුමාට ලැබෙන්නම ඕන. මේ ගත්ත පියවර නිසා මේ රටේ ජනතාව යම් සතුටක් ලබනවා නම්, මහා සංඝරත්නයේ යම් සසුරක් ලබනවා නම් ඒ ගැනත් අගය කරමින් ජනාධිපතිතුමන්ට අපේ ආශිර්වාදය පිරිනමන. මාව මේ සිරදඬුවමින් නිදහස් කර ගැනීම පිණිස අපේ මහානායක හාමුදුරුවෝ, විශේෂයෙන් අපේ සංඝ සභාව විශාල මහන්සියක් ගත්තා. ඒ වගේම අනෙකුත් අපේ සියලුම සංඝ සභාවල මහානායක මාහිමියන් වහන්සේලා, අනුනායක හාමුදුරුවරු ආදී වශයෙන් ඒ සියලු දෙනා වහන්සේත් විශාල හඬක් නැගුවා. ඒ වගේම ජනාධිපතිතුමාට බොහොම නිහතමානීව කෘතවේදීත්වය පළ කළ යුතුයි. මේ මොහොතේදී එතුමාට මේ නිදහස ලබා දීම සම්බන්ධයෙන් ඒ ක්‍රියාත්මක වීම ගැන එතුමාට, රජයට, ඒ වගේම මේ අධිකරණ ඇමතුමිය ඇතුළුවේ හැමෝටම ස්තුතිය පිරිනමන්නට ඕනි. ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මේ රටට වෙන විපත්තිය පිළිබඳ අපි හඬගාලා කිව්වා. ඒ වෙනුවෙන් නින්දා වින්දා, අපවාද වින්දා, නොයෙක් විදිහේ කණ්ඩායම් අපිව නොයෙක් දේශපාලන කඳවුරුවල සිරකර තබන්න වෑයම් කෙරුවා. අවසානයේදී අප මේ රට හමුවේ හෙළිදරව් කළ කරුණු සත්‍ය වුණා. විශාල වේදනාවක් අපට ඇති වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් අපට ඊටාම ඉවසීමෙන් ඉදිරි කාලයේදී කටයුතු කරන්නට වෙනවා. ඉතින් මට දැන් හොඳටම මහන්සි. අවුරුදු ගණනාවක් දුක් වින්දා අපි රට වෙනුවෙන් නිස්සරණාධ්‍යාශයෙන්. ඉතින් දැන් අපේ කල්පනාව මෙතනින් ඉස්සරහට බණක් භාවනාවක් කරගෙන අපේ ශාසනික ජීවිතයට යන්න, ඒ ශාසනික ප්‍රතිපත්ති පිළිවෙත් ටික පුරාගෙන පාඩුවේ ඉන්න තමයි කල්පනාව. මොකද මේ රටේ සිංහලයන්ට අපින් සිංහලයක් හැටියටත්, භික්ෂුවක් හැටියටත් කළ යුතු යුතුකම් ටික දැන් කරලා හමාරයි. ඉතාම කෙටියෙන් කියන්න තියෙන්නේ, රටවැසි දේශපාලන නායකයන්ට වෙන්න පුළුවන්, අනිත් රටවැසි සියලුම දෙනාට ජීවිතේ පූජා කරන්න පුළුවන් රට වෙනුවෙන්. හැබැයි රටක් තියෙන්න ඕන ජීවිතේ පූජා කරන්නත්.